ආයුබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ලා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පාකිස්තාන අගමැති ජනපති හමු වෙයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය අද 46 වන මානව හිමිකම් සැසිවාරයට රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය හැකි නායකත්වයක් සමගි ජනබලවේගයේ සතුයි විපක්ෂ නායක සජිත් කියයි මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 81000 ඉක්මවයි රෝහල් රැසක කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අසනීප වෙයි 2021 පළමු පාසල් වාරය හෙටින් අවසන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත දෙදින නිල සංචාරයක් සඳහා දෙවැනිට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. මේ අතර එරට විදේශ කටයුතු අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ සිදු වුණා. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකටද අත්සන් තබනු ලැබුවා. ඒ අනුව සංචාරක සහයෝගීතාව පිළිබඳ පාකිස්තාන ඉස්ලාමීය ජනරාජ්‍යය සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරාජ්‍ය අතර අවබෝධතා ගෙවිසුම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරාජ්‍යයේ ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරාජ්‍යයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගෙවිසුම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරාජ්‍යයේ කාර්මික තාක්ෂණ ආයතනය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරාජ්‍යයේ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගෙවිසුම කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද්හි කොම්සැට්ස් විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගෙවිසුම යන ගෙවිසුම් වලට අත්සන් තබා තිබෙනවා. අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාත්‍රී භෝජන සංග්‍රහයකටද එක් වුණා. එම අවස්ථාවට මැති ඇමතිවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමු වී තිබෙනවා. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග මෙරටට පැමිණි පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි මහතා අද පෙරවරුවේ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව තිබෙනවා. එෙහිදී දෙරටේ ආර්ථික, සමාජීය සහ දේශපාලන තත්ත්වයන් මෙන්ම ඉදිරි කටයුතු පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ මහකොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සකස් කළ වාර්තාව අද ජගත් මානව හිමිකම් කවුන්සිලේ 46 වන සැසිවාරයේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9කට එරෙහිව සකස් කළ යෝජනාවලිය 46 වන ජගත් මානව හිමිකම් කවුන්සිලයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳව එම යෝජනාවලියට ඇතුළත්ව තිබෙනවා. එමෙන්ම 2015 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව සම සත්කාරකත්වයේ දැක්වූ රටවල් 6ක්ද අද තවත් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ මලාවි යන රාජ්‍යයන් විසිනුයි. එම යෝජනාවලියේද ශ්‍රී ලංකාවට එරෙහි කරුණු ඇතුළත් කර ඇති අතර අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා. මේ අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ 46 වන ජගත් මානව හිමිකම් කොමිසම අමතනු ලැබුවා. එෙහිදී විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහි සියලු චෝදනා ඉවත් කර ගන්නා ලෙසයි. එමෙන්ම ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙසද සියලු සමාජික රටවලින් ඉල්ලීමක් කරන බව 46 වන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් වැඩිදුරටත් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. එෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න කප්පාදු කිරීමක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවූ අතර ඊට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ප්‍රතිචාර දැක්වුවා. ग्रामीणधारी सेवे सदा सेवा व्यवस्था कितुम पताक मे वन साकाश करला तुम्हारा अवना दान तुम क्या अवना धन सुदूर अटूप तलाक निर्देश क्रीम सदा जाति बैठक कमीशन सभावेती दिपात करला ग्रामीणधारी व्यापति मगिन शेलू महाजनावस्था डिजिटल क्रम क्रमवेदों से कार्यक्षम क्रीम पीवरगेन तिबिना गम्मुलादानी क्रमेय निमावेला ग्राम सेवक तनतुर अतिवेला इन पशु 1990 रणसिंह प्रेमदास मेहतुमागेन पास ग्रामीणधारी में तनतुर अतिवीमें पास थे අද ග්‍රාමණීදාරීවරයාට තියෙන කටයුතු දවසින් දවස සංකීර්ණ වෙද්දී ඔබතුමා ඩිජිටල් ක්‍රමයට ග්‍රාමණීදාරීවරයා සහ ග්‍රාමණීදාරී කාර්යාලය ගෙන යාම පිළිබඳව කතා කරා. ඒතකොට මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්න විදියට දැනගන්න කැමතියි සේවා පියස නමින් හරි නැත්නම් උමන නමකින් හෝ ග්‍රාමණීදාරීවරයා ආර්ථික සංවර්ධන නිලධාරීවරයා සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයා කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදන සහකාරවරයා සහ පුළුවන් නම් පෞල් සෞඛ්‍ය නිලධාරී මේ සියලු දෙනා එකතු වෙන වැඩපිළිවෙල සාර්ථක වුණත් ඒ සඳහා කාර්යාල හැදීමේ වැඩපිළිවෙල ආණ්ඩු දෙක තුන යටතේම හරිම මන්දගාමීව යන්නේ. ඔබතුමා කියෝ වගේ ආණ්ඩු කිහිපයක් මේක කරගෙන ඇවිල්ලා තියෙනවා. අපි ඊට වඩා වේගයෙන් මේ කටයුතු ඉෂ්ට කරන්න කටයුතු කරගෙන යනවා. අපි හැමතිස්සෙම බලන්නේ තෘප්තිමත් සේවයක් සියලුම සේවකයන්ට ලබා දී. සතුටින් ඉන්න එක පවුලක් රටේ නිර්මාණය කරන්න. දැන් න්‍යාය පත්‍රයේ අපිට කලින් එවන න්‍යාය පත්‍රයේ මේ අපේ මගේ ප්‍රශ්නයක් තිබුණා අද අහන්න. පස්සේ අද උදේ මට කතා කරලා ගියා ප්‍රශ්නේ අයින් කරා ප්‍රශ්න 10ක් හින්දා කියලා. කරු කතානායකතුමනි දැන් ගිය පාර්ලිමේන්තුව සැසිවා මේ ගිය සුමානේ තිබුණු ඒ පාර්ලිමේන්තුවේත් මගේ ප්‍රශ්නයක් තිබලා ඒක අයින් කරා. දැන් ඒක මේ සුමානේට දානවා කිව්වා දැම්මෙත් නැහැ. දැන් අදත් ප්‍රශ්නයක් අහන්න තිබුණා අදත් ඒක අයින් කරලා තියෙනවා. ආයි කවදෙයිද දන්නේ නැහැ. අපි කතානායකතුමනි ඊයේත් ඔය ප්‍රශ්න කතා වුණා. නෑ ඒක නෙමෙයි කතානායකතුමනි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි හැමදාම දැන් ඒ කියන්නේ මේ 15 10 කරානේ. ඒ 10 කරනකොටත් මේ අපේ වනේ කැපෙන්නේ. ඒකනේ වැඩේ තියෙන්නේ. ඇයි අපේව කපන්නේ? අපි දන්නේ නැහැ මේක මොකද්ද මේක කොහොමද තෝරගන්නේ කියලා. දැන් ඒ කියන්නේ දැන් මෙතන හරි අසාධාරණයක් වෙනවා කතානායකතුමනි. දැන් ඒ කියන්නේ අපි දාන ප්‍රශ්නේ කැපෙනවා. කතානායකතුමනි අද ප්‍රශ්න වලින් ප්‍රශ්න 6ක්ම විපක්ෂේ ප්‍රශ්න. ඒ එහෙම කැපිල්ලක් ඉතින් මේ නෑ නෑ ඔබතුමාගේ පෞද්ගලික කැපෙන්න පුළුවන් නමුත් ප්‍රශ්න 6ක්ම විපක්ෂයයි. අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාස 6යි අපි එකක්වත් අහලා නැහැ. එකක්වත් අහලා නැහැ. ඉතින් ඔක්කොම ආන්නේ ජමින්ද විජේසිරි බුද්ධික පතිරණයි. ඔක්කොම ආන්නේ ජමින්ද විජේසිරි බුද්ධික පතිරණයි. එහෙයි. ඊළඟ පක්ෂ නායක රැස්වීමේදී මේ මාතෘකාව කතා කරලා අපි ඒක තීරණයක් කරලා දෙන්න. මේක මාධ්‍ය නිකන් පණිවිඩයක් යවන්න හදන්නේ මේ ප්‍රශ්න කපනවා කියලා මෙතන. එහෙම තත්ත්වයක් නෙමෙයි. මේක පක්ෂ නායකයෝ තමුන්නාසය පක්ෂ නායකයෝ ටික තමුන්නාසය සාකච්ඡා ඔබතුමාලා නියෝජනය කරන්න තමයි පක්ෂ නායකයෝ ඉන්නේ. නැතු හැම මන්ත්‍රීම ගිහලා ඇවිල්ලා කතා කරලා පක්ෂ නායක තීන්දුව ගන්න එක ඔබතුමාලා පක්ෂ නායකත් එක්ක සාකච්ඡා කරගන්න. ඔබතුමාලා ගෲප් එකේ මේ. මෙතන නිකන් වෙලා නාස්ති නොකර. විධාන සංවිධායකතුමා දැන් ඔය ප්‍රශ්න කරන්නේ තමුන්නාන්සලාගේ පන්තිතුමාලා. ඔබතුමාලා පක්ෂ නායක ගන්න තීන්දුව කියන්නේ මේ මන්ත්‍රීවරුන්. එයාලගේ ප්‍රශ්න නැහැ කියලා පොඩ්ඩක් ඉන්න කරු කතානායකතුමනේ. අපි ප්‍රශ්න දාන්නේ මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඉදිරිපත් කරන ක්‍රමවේදය. අපි මේ ක්‍රමවේදයෙන් බැහැර වෙන්න බෑ මේ නිලධාරීන්ට. මොකද අපිට බාර දෙන්න තියෙන වෙලාවක් තියෙනවා කාලයක් තියෙනවා ක්‍රමවේදයක් තියෙනවා. එහෙම නොදී මේ කල්මරණ වෙලාවට ගෙනත් දීලා මේ අපේ ප්‍රශ්න නැහැ කියන කාරණා මේ නිලධාරීන්ටත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අගෞරවයක් කරන්න දෙන්න එපා කරගත්තා. අපි මේ ක්‍රමවේදයට ඒක ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඔව් කිරියල්ලා මතුම. මෙයාට අඩි ගහන්නේ. ගරු කතානායකතුමනි මම මේ වෙලාවේ යෝජනා කෙරුවා පාර්ලිමේන්තුව පැය දික් කරන්න කියලා. පැය භාගයක් කලින් පටන් ගන්න පැය භාගයක් පරක්කු වෙලා අවසන් අපි කිව්වා තා පැයක් අපිට දෙන්න කියලා. ඒක බැහැයිම කිව්වා. ඒක පක්ෂ නායක රැස්වීම ප්‍රතික්ෂේප කරනවා. හරියට ඒක කතා කරලා ඔබතුමාලා තීරණය කරන්න. දැන් අපි ඉල්ලීමක් කෙරුවා. ඔය අනිත් මන්තිවරු එකඟ නැහැ ඒකට. ඒකනේ ඉල්ලීමක් කෙරුවා ඔබතුමා අපේ විපක්ෂ සංවිධායකතුමා කිව්ව විදිහට එතුමා ඉල්ලුවා පැය උදේ 6ට පටන් ගත්තත් වැඩක් නැහැ දවල් 12 වෙනකම් ප්‍රශ්න අහනවනම් ඒකනේ දැන් සිද්ධ වෙන්නේ දැන් ගිය අවුරුදු 5 මේව සිද්ධ වුණේ නැහැ කරු කතානායකතුමනි ඔබතුමාගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී දින්දෙන හින්දා තමයි 10ට පටන් අරන් 12 මාරකම් ප්‍රශ්න යන්නේ හැබැයි කරු ජයසූරිය කතානායකවරයා ඉද්දි හරියට පැයෙන් ප්‍රශ්න අහන එක නතර කරුවා ඒක තමයි ඇත්ත தત્ත්වය මේව ඔක්කොම හැට නිකන් නිදාගෙන හැරලා වගේ දැන් කතා කරන්නේ ඊළඟට අපේ මන්ත්‍රීවරු කතා කරලා කිව්වේ ඒගොල්ලෝගේ ප්‍රශ්නත් දාන්න නැහැ කියන එක පෙන්වන්න හැදුවේ මේ මෙතුමන්ලා පෙන්වන්නේ නැහැ මෙතුමන්ගේ ප්‍රශ්න ඉදක් අපනවා කියලා. හැබැයි අපේ වටත් ඒ අසාධාරණ වෙනවා. මේක තේරුම් ගන්න. ඒ හින්දා ගරු කතානායකතුමාගෙන් ඉල්ලනවා. මේක පක්ෂ නායක ගන්න ඕනේ තීන්දුවක්. සාකච්ඡාවක් ගෲප් එකේ කතා කරලා ඔබතුමාලා ගන්න ඕනේ තීන්දුවක්. අපි ගත යුතු තීන්දුවක්. තවදුරටත් කාලය වෙනවා. මම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනකොටත් අපේ ඇමතිවරු කෙටියෙන් උත්තර දෙනවා නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. මේ අහන්නේ නැති ප්‍රශ්න වලටත් උත්තර දෙනවා. මමත් එකක වෙනවා. අහන්නේ නැති ප්‍රශ්නටත් උත්තර දෙනවා. අපි ඇමතිවරුත් එක්කත් සාකච්ඡා කරුවා. නැවත වාරයක් ඇමතිවරුත් අපි සාකච්ඡා කරනවා. මේක වෙලා තියෙන ඇමතිවරු දීර්ඝ මේ උත්තර දෙන්න යන්නේ එක ප්‍රශ්නයක් අරලා ප්‍රශ්න 100ක් විතර අහනවා. මාධ්‍යයට උදේ මේ නිකන් මේ මාධ්‍යයට දාන සෙල්ලමක් මේක ෂෝ එකක්. ඒක තමයි ඇත්ත කතන්දරය. ඔව් නෑ කියන විතරක් උත්තර දෙනවා නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ. ඒ දින මෙරටින් COVID-19 ආසාදිතයින් 493 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 81000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 492 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් සියලු දෙනාම දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 103ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 248 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 81000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 81008ක්. ඉන් පුද්ගලයන් 75841 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 4714 දෙනෙකු පමණයි. ඊයේ දිනේදී මෙරටින් COVID-19 මරණ 3ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මිය ගොස් ඇත්තේ නුවරඑළිය වලපනේ සහ වත්තල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 453ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මඩකලපුව මහනගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරිවරයාට COVID-19 වෛරසය ආසාදිත වීම හේතුවෙන් මඩකලපුව මහනගර සභාවේ සේවකයන් 89 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. නගර සභාවේ මහජන සේවාවන් මෙවන විට తాවකාලිකව හිටුවා ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. කාතන්කුඩි පොලිස් වසමේ මුඛ ආවරණ නොපැළඳ සංචරණය කළ පුද්ගලයන් 57 දෙනෙකු පොලිසිය සිය අත්අඩංගුවටගෙන තිබෙනවා. නිරෝධායන නීති කඩකිරීම හේතුවෙන් එම පුද්ගලයන් පොලිස් අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වුණේ. මුහුණු ආවරණ නොපැළඳී දුරස්ථභාවයේ තබානගත් පුද්ගලයන් අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 3222ක් පමණ වෙනවා. ඒ ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුල මෙයින් 3150කට පමණ මේ වන විටත් නඩු පවරා තිබෙනවා නිරෝධායන රීතින් යටතේ. තවදුරටත් මේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව බස්නාහිර පළාත තුල රාජ්‍ය නොවන ආයතන කර්මාන්ත ශාලා පරීක්ෂා කිරීමට අදාළ මෙහෙයුම ඒ ආකාරයෙන්ම අද දිනේ ක්‍රියාත්මක වෙනවා. මේ වන විට 12500කට ආසන්න සංඛ්‍යාවක් එවැනි ආයතන පරීක්ෂා කර තිබෙනවා. 1450ක් පමණ ආයතන අදාළ උපදෙස් පිළි නොපදින බවට ශ්‍රාවකන තිබෙනවා. ඒ ආයතනවල පාලකීන්ට එරෙහිව මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. එල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයන් අද අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටිනවා. එල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හැටන් දික්කොය මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් විසින් අද දින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් රැසක් දැඩි අසිරිතාවකට පත් වී තිබුණා. අදයට ස්ට්‍රයික් කියලා ඒක නිසා මේක ක්ලිනික් කරන්නේ නැහැ කියලා කියන්නේ. යන්නේ කොහොද කටියට? ඔය කටියට යන්නේ කියන්නේ මම. අදයට ස්ට්‍රයික් එකේ නිවුස් එක බලලා යන්නේ කියනවා. අපි ලේ ගන්න ආවේ යට ක්ලිනික් එක දෙන්නේ අපිට. මේගොල්ලෝ වැඩ කරන්නේ නැහැ කියලා අපි ක්ලිනික් එකේ නතර කරුවා. ඉතින් දැන් ගෙදර යන්නේ ලෑස්ති. දික්කොය මූලික රෝහලේ විවිධ අංශවල කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් 80 දෙනෙකු පමණ අද දින අසනීප නිවාඩු වාර්තා කර තිබුණා. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සහ හෙට යන දිනයන්හි ක්‍රියාත්මක කරන බවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් රෝහලේ බාහිර ප්‍රතිකාරාංශය, විකරණාංශය, බාහිර බෙහෙත් ශාලාව, සායන කටයුතු, දන්ත සායනය, අක්ෂි සායනය, රුධිර බැංකුව යන සේවා කටයුතු අද සහ හෙට යන දිනයන්හි සිදු නොකරන බවත් හදිසි ප්‍රතිකාර පමණක් සිදු කිරීමට තම සේවකයන්ගේ සහයෝගය ලබා දෙන බවයි දික්කොය මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ. මේ අතර එල්ලීම් පහක් මුල් කරගනිමින් දඹුල්ල වීර ඩෙන්සල් කොබ්බෑකඩුව රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින්ද අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා. අයින්නේ ආමේ නෑ කියන්නේ කික්ක බාව අපි 13 විතර බඩගින්න ඉඳගෙන අපි වේල්ලට තල්ලි දීලා මේ කිලෙනෙක් එකට ආවා. ඉතින් අද කිලෙනෙක් එක නෑ. ඒ වුණා ඉතින් අපි දැන් බඩගින්න ඉන්නේ අපිට කන්නත් නෑ. කවද දෙන්නේ කියලා මේක ඉන්නම්පත් දෙන්න. කවද දෙන්න ඕනේ. මේ පාදට ඇවිල්ලා පොලි නැවිලා කළා එක එකනා කියලා මේ මං තමා වේ ඉඳලා කියලා කළා ඒක එතන කොයි. අද දින දීප ව්‍යාප්තව පැවැත්වෙන රෝහල් සුළු සේවකයන්ගේ වැඩවර්ජනය කඩුගන්නව රෝහලෙදී ක්‍රියාත්මක වුණා. සුළු සේවකයන් සහ උපස්ථායකයන් අද දින අසනීප නිවාඩු වාර්තා කර තිබුණා. මේ හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්වී සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. රටේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දිය හැකි නායකත්වයක් සමග ජනබලවේගය සතුව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍යවේත අදහස් දක්වමින් සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය දෙහිවල සරණංකර මාවතේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ අනාගතය අපි බාර ගන්නට සූදානම්. අනාගතේ පමණක් නෙවෙයි වර්තමානයේත් අපි බාර ගන්නට සූදානම්. මේ රටේ ප්‍රශ්න විසඳන්නට අපි සතුව නූතනවාදී ප්‍රගතිශීලී විධිමත් ශක්තිමත් විසඳුම් රාශියක් තිබෙනවා. ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අමාරු කාර්යයක්. නමුත් අමාරු දේ කරන්නටත් නිසි නායකත්වයක්, නිසි ශක්තියක්, නිසි හැකියාවක් තියෙනට ඕන. අපිට ඒ සියල්ලක්ම තිබෙනවා. වර්තමානයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අද ජන සමාජයේ හැම තැනක්ම කැළඹිලා වේදිකාවක් පාසා මැතිවරණ කාලයට අපිට අහන්නට ලැබෙන දේ තමයි තමන්ට පෙර රට, තමන්ට පෙර ජනතාව. මේ ඔක්කොම හැබැයි මැතිවරණ කාලේ. හැබැයි බලයට පත් වෙලා රට උවදුරකට මුහුණ දෙනකොට රටට පෙර තමන්, ජනතාවට පෙර තමන්. ඔන්න ඕක තමයි අද රටේ තියෙන කොවිඩ් එන්නත් ප්‍රතිපත්ති. ලොකුවට කතා කරනවා රට ස්වයං පෝෂිත කරන්නට ඕන, රට රැක ගන්නට ඕන, ජනතාවගේ ආයු කාලය වැඩි කරන්නට ඕන. මේ ඔක්කොම ලොකුවට කතා කරනවා. දීර්ඝායු වේවා කියලා කියනවා ජනතාව. හැබැයි කොවිඩ් එන්නත රටේ ජනතාවට ලබා දෙන නිසි ක්‍රමවේදයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කරන අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පහුගිය දවසක ජනතා විමුක්ති පෙරමුණ රටේම පෝස්ටර් ගහලා ලොකු ප්‍රචාරණයක් කරලා ආණ්ඩුවට පොඩි අභියෝගයක් කරනවා. අවසානයේ එතුමලා තටමලා කිව්වේ බලාගමු කියලා. එතුමන්ලාට පොඩි කවියකින් උත්තර දෙන්න කියලා අපි කල්පනා කරා. සමහර පුරුදු පොතපත දස්සනවාද කටපාඩමින් කියමින් දහවල් රෑද එනු ඇත වැපුරුමට මෙහි ඇද කුද බේද ගම් වතුරකට බිය වේවිද මහමූද. ජනතා විමුක්ති පෙරමුණේ අභියෝගයට තර්ජනයට අපේ පිළිතුර අපි කවියෙන් දුන්නා. එතුමන්ලට අපි ආරාධනා කරනවා පුළුවන් නම් අපිට කවියකින්ම මේකට උත්තරයක් දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කැටියයි. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් එනම් 2021 පෙබරවාරි මාස 25 වන දිනයෙන් අවසන් වනවා. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාස 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් 2021 වසරේ පෙබරවාරි මාස 25 වන බ්‍රහස්පතින්දා පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. ඒ අනුව 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු මාස 15 වන සඳුදා ආරම්භ කිරීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ පාතාල නායකයෙක් වන මිදිගම චින්තකගේ සමීපතමෙක් අවිසමග අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය සමත්ව තිබෙනවා. විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා. T56 මැගසින් එකක්, T56 උණ්ඩ 22ක්, කඩු 3ක් ඇතුළු අවි ආයුධ රැසක් පොලිසිය විසින් සිය බහරයට ගනු ලැබුවා. බදුල්ල කණුපැලැල්ල මාර්ගයේ පාලමට යාබද වලේ කඩේ නම් ස්ථානයක කුඩා කඩපෙළක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් කඩකාමර 3ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ලපඩිලා වගේ සෙල්ලම් කරගෙන ඉඳලා ගිනි තියලා තියෙනවා. ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතර මෙතන මොනවද තිබුණේ කඩද? කාමර වගේ. තිරප්පනේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත නාච්චදුව තෙලිත්තිම කඩුව ප්‍රදේශයේ නිවසක පිටුපස සූක්ෂම ලෙස සංගවා තිබූ ස්වයංක්‍රීය රිවෝල්වරයක් සහ පතුරුම් දෙකක් සොයා ගැනීමට තිරප්පනේ පොලිසිය සමත්ව තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරු පලාකුස සිටි අතර ඔහු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි. නීති විරෝධී ලෙස ගංජා කිලෝ 1යි ග්‍රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලෙක් බදුල්ල පොලිස් කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිනදුව සහ ඉමතුව පිවිසුම අතර 104 වන කිලෝමීටර කණුව ආසන්නයේදී ලොරි රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් වරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මෙන්න නිමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමු වන්නේ පසුරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो गन मुलिन न दान करना मेमसीनो क्लिक करना।